उपरीम प्रयोजन मम सतुट गौरव मेन මම මීට පෙර කවදාවත් මේ පරමාර්ථ ධර්මය අහලා නැහැ. මගේ කල්යාණ මිතුරිය මෑණියෝ ගාවට මා එක්කන් ගියා ධර්මය අහන්න. මෑණියන්ගෙන් දේශනා හතරයි මම ඇහුවේ. හතරවෙනි දේශනේ ඉවර වෙනකොට ධර්මය දැක්කා. අදටත් මම වෙන ධර්ම අහන්න යන්නේ. ඒ මෑණියන්ගේ ධර්මයේ තුල පිහිටලා මගේ ඉදිරි ගමන යනවා. මට විශ්වාසයි මට ඒක ප්‍රමාණවත් කියලා. ඉතින් මම ඔයාලට පණිවිඩයක් වශයෙන් දෙනවා ඔයාලත් එකම මඟක ගියෝ ධර්මීක් මනින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. මම ඉස්සෙල්ලාම ධර්මයාට මෑණියෝ ළඟට ගිය 2011 වර්ෂයේදී ඉතින් එදා මෑණියෝ අලුත්ම බණක් තමයි කිව්වේ. ඉතින් මම ඒක හරීම මේහි බණක් විදියට ඒක ඇහුවා. ඉතින් මම මේ බණ අහලා එතනින් නැගිට්ටේ විමර්ශනයේත් එක්ක ඊට පස්සේ මම මේ විමර්ශනය නතර කරේ නෑ. කඩාකප්පල් කරගත්තේ නෑ. එදා මෑණියෝ මට අද වගේ මතකයි කියලා දුන්නා. ලිඳක නිල් කැටේට වතුර පිරিলা. ඉතින් අපිට වතුර ගන්න විදියක් නෑ. මේක පාසි වලින් වැහිලා. දැන් මෑණියෝ එදා අපිට ප්‍රතිපදාවක් කියලා දුන්නා. මේ පාසි අයින් කරලා අර නිල් කැටේට තියෙන වතුර ටික පාදගන්න. ඒක පාදගන්න මෑණියෝ ධර්මයේ න්‍යායන් බොහොම ලස්සනට පැහැදිලි කළා. ධර්මයේ අකාලිකයි ධර්මයේ පටිච්ච සමුප්පන්නයි ඇති වුණා නම් ඇතිවීමට ඕන ඇති වෙනවා මේක අනාත්ම ධර්මයක් කරන්නේ කරවන්නේ නැහැ මේ ධර්මයේ හේතු ප්‍රත්‍ය ධර්මයක් කියලා ලස්සනට විග්‍රහ කරා තවත් කිව්වා අතීතයට යන්න බෑ අතීතයක් නැහැ අනාගතයක් නැහැ වර්තමානයකුත් නැහැ අපිට තියෙන්නේ මේ මොහොත විතරයි මේ කිව්ව විදිහටම මම මේ හොඳට අහගෙන මම ප්‍රතිපදාවක් අනුගමනය කළා. ඒ ප්‍රතිපදාව නම් මේ මොහොතේ සිහිය තියාගෙන එනේන චිත්ත රූපේට අද ධර්ම න්‍යායන් හරහා ඒ ධර්ම න්‍යායන් පෙන්න පෙන්න ඇත්ත කියලා දුන්නා. ධර්මය අකාලික නම් මෙහෙම දෙයක් වෙන්න බෑ. මේක පිළිගන්න බෑ. ඉතින් ඒ විදිහට මම පෙන්න පෙන්න යන එක තමයි ප්‍රතිපදාවක් වශයෙන් ඉඳලේ उदयी මේ දෙන්නෝනේ අම්මා නිදා ගන්නකම් මට අම්මගේ වැඩකට යොමු කොට සතුටු වුණා. දරුවන්ගේ වැඩක් තියෙනවා. නමුත් මම මේ ඔක්කොම වැඩත් එක්ක විමර්ශනය ඇතැරියේ නැහැ. විමර්ශනය කර කරම තමයි මේ හැම කටයුත්තක්ම කළේ. මගේ රාජකාරී අවස්ථාවේදී සමහර වෙලාවට රාජකාරී වැඩ වැඩි වෙනකොට මේ විමර්ශනය කරගන්න අමාරුයි. නමුත් අවස්ථාවක් ලද විගස මම විමර්ශනයට සූදානම් වෙනවා.
උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් රෑ නිින්දට යනකම්ම මම මේ විමර්ශනය කරන එක තමයි කළේ. රාජකාරියට යනකොට අතරමැදදී බස් එකේදී පාරේදී රාජකාරිය කරමින් ඉන්නකොට මම මේ විමර්ශනය කරන්න පුරුදු වුණා. ඇතර මේ විමර්ශනය කරනකොට අර වෙනදාට දැනෙන වේගස පීඩාකාරී බව අසහනකාරී බව ඒ ඔක්කොම මගේ ඇවිල්ලා ගියා. ජීවිතේට ධර්මයෙන් ගත්ත කියලා මම හිතනවා. එන හැම ගැටලුවක්ම ධර්ම න්‍යායන් ඔස්සේ බලන්න පුරුදු වුණා. ඉතින් ওই ප්‍රතිපදාව තමයි මම දිගටම කළේ. ඒ දවසේ ළමයි දැන් වගේ ෆෝන් එකට රෙකෝඩ් කරගෙන නැවත නැවත අහන්නවත් CD අහන්නවත් මට අවස්ථාවක් තිබුණේ නැහැ. රාජකාරියත් අනිවිදි මම කළේ මාසිකට දවසක් මෑණියන්ගේ බණ අහලා ඊළඟ මාසේ මෑණියෝ එනකම්ම ධර්මයේ විමර්ශනය කළා. ඔය අතර එන ගැටලු මෑණියෝ එක්ක සාකච්ඡා කරලා විසඳගත්තා. ඉතින් මට බලාපොරොත්තු තිබුණෙත් නැහැ. නිවනක් ගැන මම දන්නේත් නැහැ. සතර ගමනේ බිය දැනিলা තිබුණෙත් නැහැ. බලාපොරොත්තු නොවන වෙලාවක සත්‍ය ධර්මයේ දැක්කා. ඇත්තටම මේ ධර්මයේ දැක්කට පස්සේ තමයි මට මේ සතර බිය දැනුනේ. අපි පැටලිලා හිටිය උගුල උගුලේ තරමත් මම එදා දැක්කා. මම ඔයාලට කියන්නේ ඇත්තටම දැනුම රැස් කරන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රැක්ටිකල් එක 100%ම කරගන්න පුළුවන් නම් මේ ධර්ම මාර්ගයේ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ දැන් මම ඉන්න සැනසීම ඒක මට වචනේ විග්‍රහ කරන්න බෑ. ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක කරලා ධර්මය අවබෝධ කරගෙන ඒ සැනසීම ලබන්න ඉන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. ඒ වගේම ඔබ සැමටත් ධර්ම අවබෝධය ඉක්මනින්ම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. අදහසින් තමයි අද අපි මේ අපේ ධම්ම සභාවේ පවත්වාගෙන යන්නේ.